of music. නාල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ දින රාත්‍රියේ සුවිශේෂී අත්අඩංගුවට ගැනීමක් සිදු කරලා තිබුණා ත්‍රිපුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන්. මේ නාල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් ඊයේ දින රාත්‍රියේ තමන්ගේ පොලිස් අසමේ සංචාරයේදී සිටින අතරතුර සැකකටු පුද්ගලෙක් තරා පුද්ගලෙක් මේ මාර්ගයේ පාපැදියක් තල්ලු කරගෙන ගමන් කරමින් ඉඳලා තිනවා අලුයම් කාලෙදී. ඒ කියන්නේ උදෑසන දෙකට අලුයම් කාලේ අලුයම් දෙකට පමණ ආසන්න වෙලාවකදී මේ දිනවල පොලිස් නිලධාරීන් විශේෂයෙන්ම යුක්තිය මෙහෙයුමේ යෙදලා ඉන්නවා. රාත්‍රී සහ දිවා කාලේ විශේෂයෙන්ම නාල්ල පොලිස් අසමෙත් ඊයේ දිනේදී මේ ගවසර්කම් වළක්වා ගැනීම සඳහා සහ වෙනත් අපරාධ වළක්වා ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කීපයක්ම සංචාරය යොදවලා තිබිලා තිනවා රාත්‍රී කාලෙදී. මෙවැනි එක කණ්ඩායමකට තමයි නිරීක්ෂණය වෙලා තියෙන එක්තරා පුද්ගලයෙක් පාපදියක් තල්ලු කරගෙන මාර්ගයේ ගමන් කරන අවස්ථාවක් මේ නිලධාරීන් සැකසීදලා ඔහුව පරීක්ෂා කරලා තියෙනවා. විශේෂයෙන්ම සැකසීදෙන හේතුව තමයි මේ ඔහු තල්ලු කරගෙන ගිය පාපදී යම් මකුළුදැල් බැඳුණු ස්වභාවයක් ඔවුන් මේ ලයිට් කියන්නේ වාහනේ එළියෙන් ඔවුන් නිරීක්ෂණය කරලා තියෙනවා. ඒ නිසා නවත්තලා පරීක්ෂා කරලා තියෙනවා. පරීක්ෂා කිරීමේදී නිරීක්ෂණය වෙලා තියෙනවා මේ පාපදිය ඒ රෝදේ හුලන් නොමැති නිසා තල්ලු කරගෙන යන බව. ඒ වගේම ඔහු මේ පුද්ගලයා පැන යාමට උත්සාහ කරලා තියෙනවා ඒ අවස්ථාවේ. නමුත් ඔහුගේ අතේ තිබූ බෑගය පරීක්ෂා කිරීමේදී රුපියල් 255,000කට වැඩි මුදලක් මේ බෑගය තුල තිබිලා තියෙනවා. ඒ වගේම රත්රන් ඩයිමන්ඩ් චේන් එකක් කියන්නේ කරපළඳනාවක් තිබිලා තියෙනවා. ඒ වගේම තවත් අඬුවක් පිහියක් රෙදිපටි වැනි දේවල් මේ බෑගය තුල තිබිලා තියෙනවා. ඒ මොහුගෙන් ප්‍රශ්න කිරීමේදී මොහු එකවර පිළිතුරු දීලා නැහැ. නමුත් සැකකටු පුද්ගලෙක් විදිහට පොලිස් ස්ථානයට ගෙනලා ප්‍රශ්න කිරීමේදී මේ මුදල් අතර එක්තරා කාඩ් පත්‍රයක් තිබිලා තිනවා. ඒ කාඩ් පත්‍රය තිබිලා තිනවා 2002 වර්ෂයේදී මේ යම්කිසි පුද්ගලයෙකු විසින් එක්තරා දේශපාලන පක්ෂයක සමාජිකත්වය ලබා ගැනීම සම්බන්ධව වූ එහි නම ඒ වගේම ඒ නිවසේ ලිපිණය මේ මුදල් කොළ අතර තිබිලා තියෙනවා. ඒ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් මේ හමු කාඩ්පත මේ සැකකරු පොලිස් ස්ථානයේ ඉදිරිපත් කළ පොලිස් ස්ථානයේ රඳවලා ඔවුන් මේ කාඩ්පත රැගෙන ඒ නිවස සොයාගෙන ඒවල එම අවස්ථාවේම ඒ ලිපිණය සොයාගෙන ගිහිලා තියෙනවා. ඒ නිවසට යන අවස්ථාවේ ඔවුන් නිරීක්ෂණය කළා තියෙනවා නිවසේ පිටුපස දොර කඩලා. ඒ වගේම නිවස තුල පුද්ගලයන් 30 ඝාතනය කළා තියෙනවා. කියන්නේ එහි නිවසේ ගෙහිමියා ඔහු වයස අවුරුදු 78ක් 80ක් පමණ වෙන වයෝවෘද්ධ කෙනෙක්. ඒ වගේම එම ගෙහිමියාගේ බිරිඳ එම් නිවසියාගේ බිරිඳ ඇයත් වයස අවුරුදු 78ක 77ක වගේ වයසක් තියෙන පුද්ගලයෙක්. ඒ වගේම නිවසේ ඉඳලා තියෙන කාන්තාවක් වයස 77ක පමණ කාන්තාවක්. ඒ වගේම ඒ නිවසේ ඉඳලා තියෙන වයස අවුරුදු 42කට ආසන්න වයසක් සහිත තරුණයෙක්. ඔහු යම්කිසි ආකාරයක අසනීප තත්වයකින් පිරෙන කෙනෙක්. නමුත් මේ තරුණයා මේ නිවසේ තමයි ඉන්නේ. මේ තිදෙනා තමයි මේ නිවසේ ඉන්නේ. ඉතින් අවසානයේදී මේ තිදෙනාම නිරීක්ෂණය කළ තියෙනවා. අවසානයේදී මේ තිදෙනාම මේ නිවස තුළ ඝාතනය කළා තියෙනවා. මේ අනුසාරයෙන් මේ සැකකරු අත්අඩංගුවට පත් වෙනවා. තවදුරටත් විමර්ශනය කිරීමේදී අනාවරණය වෙනවා. මේ පුද්ගලයා මේ මියගිය අයට ඥාති සම්බන්ධතාවයක් දක්වන පුද්ගලයෙක් බවට ඒ මියගිහිලා තියෙන ගෙහිමයාගේ වැඩිමල් සහෝදරයෙකුගේ දියණියක් මෙම සැකකරු සමග විවාහල ඉන්න බව තමයි දැනට කරන ලද විමර්ශනවලදී අනාවරණය වෙලා තියෙන්නේ. මේ පුද්ගලයා හලාවත බංගදිනිය ප්‍රදේශයේ යම්කිසි ආකාරයක වෙළඳසැලක සේවය කරන පුද්ගලයෙක් බවටත් අනාවරණය වෙලා තියෙනවා දැනට. නමුත් මේ ආකාරයට මේ නිවසට පැමිණිලා මේ පුද්ගලයෝ ඝාතනය කළා නිවසේ තිබූ මුදල් සහ වටිනා දේපල රැගෙන යාමට කටයුතු කළ තිබෙන තත්ත්වයක් තමයි නිරීක්ෂණය වෙන්නේ. කෙසේ හෝ පොලිස් නිලධාරීන්ගේ ඒ තිබුණු නිසි පරීක්ෂාව නිසා සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණා. ඒ වගේම මේ මංකොල්ල කන ලද මුදල් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණා. මේ පුද්ගලයා විසින් සූක්ෂම විදියට නිවසේ විදුලිය විසන්ධි කළ නිවසට ඇතුළු වන විට නිවසට ඇතුළු වෙලා තියෙනවා. මොකද මේ වයෝවෘද්ධ පුද්ගලයෝ ඉන්නේ. ඒ වගේම මේ තරුණයත් වයස අවුරුදු 42ක පුද්ගලයාත් ඉතාම
අසනීපතත්වයකින් පසුවෙන්න පුද්ගලයෙක් යම්කිසි මානසික ආබාධයක් සහිතව අසනීපතත්වයෙන් පසුවෙච්ච පුද්ගලයෙක් විදිහට තමයි හඳුනගෙන තියෙන්නේ. කෙසේ වෙතත් මේ සම්බන්ධව දැන් සැකකරු අත්අඩංගු සිටින නිසා විමර්ශන කටයුතු සැකකරු අත්අඩංගුට ගැනීම පත්වීම නිසා විමර්ශන කටයුතු කරගෙන යනවා. නාවුල්ල පොලිස් ස්ථානය මගින් ඒ ගම්පහ කොට්ටාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ. ඔව්, හඳවාගෙන ප්‍රශ්න කිරීමේ අවශ්‍යතාවයක් දැනට නිරීක්ෂණය වෙලා නැහැ. මොකද මේ සැකකරු මේ අදාළ සාක්ෂි සහ බැලු බැලමටම පේන තොරතුරු ටික තියෙනවා. තවදුරටත් විශේෂයෙන්ම අනාවරණය කරගන්න තොරතුරු අවශ්‍ය වුවහොත් හඳවා ගැනීමට කටයුතු කරයි. නමුත් මෙතෙක් එවැනි තීරණයකට එළඹිලා නැහැ විමර්ශන නිලධාරීන්. ඝාතනය කරන්නට හේතුව මේ මුදල් අපි විශ්වාස කරනවා මේ මුදල් මේ කොල්ල කෑම සඳහා සිදු කරන ලද දෙයක් බව. මේ පුද්ගලයා යම්කිසි ණයබරකින් පෙළෙන නිසා එය ආවරණය කර ගැනීමට මේ කොල්ල කෑම සිදු කර බව තමයි දැනට නිරීක්ෂණය වෙලා තියෙන්නේ. නමුත් අපිට සැකකරුගෙන් තවදුරටත් ප්‍රශ්න කරගත යුතු වෙනවා සැබෑ ලෙසම කාරණය අනාවරණය කරගන්න. ඔහු වයස අවුරුදු 42ක පුද්ගලයෙක්. 42ක සැකකරු වයස අවුරුදු 42ක පුද්ගලයෙක්. ඔව්. මියගිය අයත් ඒ ගිහිමියා අපි විශ්වාස කරන වයස අවුරුදු 78ක් 80ක් පමණ නිවසේ හිමියා. ඒ වගේම එම බිරිඳ එම් පුද්ගලයාගේ බිරිඳත් වයස අවුරුදු 77ක් 80ක් අතර වගේ වයස් කාණ්ඩවල වගේ තමයි නිරීක්ෂණය වෙලා තියෙන්නේ. ඒ වගේ මේ නිවසේ සිටි ඒ තරුණයාත් ඒ කියන්නේ යම්කිසි අසනීප තත්වයෙන් පෙළෙන පුද්ගලයාත් වයස අවුරුදු 42කට ආසන්න බවට තමයි දැනට තොරතුරු අනාවරණය වෙලා තියෙන්නේ. මොකද මේ තිදෙනාම මියගිය නිසා සමහර තොරතුරු යම් යම් ආකාරයට වෙනස් වෙන්නට පුළුවන්. මොකද ඔවුන් දැනට අපි ලබාගත් තොරතුරු අනුව තමයි මේ වයස් සීමා ඉදිරිපත් කරනු ලැබුවේ.